අවුරුද්ධකට කහමාරකට මාස කීපයකට එහා ඉඳලා ඔබතුමා ජාතික ජන බලවේගය කියලා එක පක්ෂයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකේ ඒ නාමයේ තියෙන යංගිත ශක්තිමත් බවක්. ඒ නම තුල තියෙනවා යංගිත අනාගතයක් රැඳිලා තියෙනවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉදිරියට එන්න පුළුවන් ඒ නම තුලින්. සමග ජන බලවේගය ඉදිරියට එනවා නම් ওই නම වෙනස් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. මේ දෙලක් විතරේ ආරම්භයට වඩා අවසානයේ හොඳයි වගේ මට පේන්නේ. මැතිවරණ කීපයක් යයි ලකලකල නගලන. මැතිවරණ කියන්නේ සමාජයේ පළාත් සභාව වෙන්න පුළුවන් අමාරුවෙන් ජීවත් වෙන කට්ටිය හොඳට ජීවත් කරවන්න පුළුවන් හොඳ රටාවක් හැදේ. ඉතින් මෙතන තියෙන ලොකු රහසක්. නමේ තියෙන ගුණාත්මක බව මම සම්පූර්ණ විග්‍රහ කරනවා. අනුර කුමාර දිසානායක කියන්නේ කොටස් තුනක් එකතු වෙලා පරාගණය වෙලා හැදිච්ච විශේෂ නමක්. මේක කවලේසියෙන් පරදන්න බෑ මේ. ජනතා විමුක්ති පෙරමුණ කියලා කියාගන්න බෝඩ් කැලිය හරි ඔතන ඇති. අනේ ඒවා පවා ඉවත් කරලා දාන්නේ මේක පරිහරණය ඉවත් කරපු නැතරම නැති කරලා දාන එකට කියලා මම කියනවා. මොකද ඒක කවදාවත් ඉදිරියට යන්න බෑ. දැන් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉදිරි තත්ත්වය මොන වගේ වෙයිද? මලව ඍතුව කියන එක තාම අවදානම් කාලයක. නොවැම්බර් 16 න් පස්සේ පෙබරවාරි 13 විතර එකන් අතර කාලයේ එතුමට කොයි අවුරුද්දකත් යම් අසුබඵල තියෙනවා කියන ඒ රාශි තුනේ චන්ද්‍රයා හිටපු අයටත් ඔන්න ඔය මාස තුන අතර කාලයේ අසුබ කාලයක්. මම දැන් කියන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් නොවැම්බර් 14 පාර්ලිමේන්තු ඡන්දේ 16 තමයි නොවැම්බර් 16 තමයි ඔය කියන රවි මාරුව සිද්ධ වෙන්නේ. ඒ කියනකොට නොවැම්බර් 14 වෙනකොට මැතිවරණ ඉවරයි. රළු තීන්දු තීරණ ගන්න සිද්ධ වෙන්න පුළුවන් නායකයෙක් වශයෙන්. ඒතර විදියකට දුෂ්කර වූ කාල සීමාවක් වශයෙන් තමයි ඔය මාස තුනක ආසන්න කාලය. අපේ නායකයට ඕක මේ අත්හදමුතර ආපස්සට හිතලා බැලුවොත් ඔව් ඇත්ත තමයි කියලා හිත හිතා ගන්න පුළුවන්. ඔය එයාට විතරක්මත් නෙවෙයි මම මේ පණිවිඩය දෙන්නේ. ඒ රාශිය තුනේ ඡන්දය හිටපු අයටත් ඔය කාල සීමාව ඕනෑම කාලයකදී දුෂ්කර වූ නරක කාල සීමාවක් බවයි මම කියන්නේ. අපේ නායකයන්ට මම ආයතනාත්මකව ඉල්ලා සිටිනවා බොහොම ප්‍රවේශමෙන් අපේ ආණ්ඩුර මහත්මයාට ළඟට මේ කියන මගේ පුතෙක් හා සමානයි, මගේ වයසත් එක බලන පුතෙක් හා සමානයි, මගේ දරුවාට කියනවා පිටින් ඇවිල්ලා පැත්තකට වෙලා ඉන්න හේතු වෙලා මම ඔබට සහයෝගය දක්වන කියපු කට්ටිය ගැන හිතන්න බෑ. එතකොට ඒගොල්ලෝ ටොක්ක කනලා යන්න පුළුවන්. තම කතාව රනිල් වික්‍රමසිංහගේ ඉඳලා සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ ඔය හැමදෙනාම ඕවට කරන්න පුළුවන් දේවල් ලංකාවෙන් බැර නම් ඉන්දියාවෙන් හරි මේවට පිළියම් යොදව ගන්නවනේ. ඒක රහසෙ සිද්ධ වෙන දේවල්. මගේ පරිණතව මම හිතන්නේ මේක හොඳට හොඳටම ඇති කියලා මම හිතන සෑහීමටපත් වෙනවා. ඒක ඇත්තට හොඳ පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවද මෙතන? ඒතුමයි කියන්නේ පැහැදිලි ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම හොඳ බලයක් ලබන්න පුළුවන්. දැන් නොවැම්බර් 14 ඔක්කොම එකතු කරගන්නවා. ඒක එකතු කරගත්තු කට්ටිය කූඩුවේ එළියේ කූඩුව ඇතුළට දාගන්නකම් බොහොම පරිස්සමෙන් මේ ටික ගත කරන්න. විශ්වකර්ම නාලිකාව වෙනුවෙන් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සූදානම් බොහොම සුවිශේෂී කාරණා ටිකක් කතා බහ කරන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමන් කොත්මලේ සෙනවිරත්න මහත්මයා ඉන්නවා අපිත් එක්ක කතා බහ කරන්න. සෙනවිරත්න මහත්මයා ආයි බොහෝ වේවා. ආයි බොහෝ වේවා. සියලු දෙනාටම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන් වැඩසටහනට. මේ අපි කාලෙකට පස්සේ මුණ ගැහෙන්නේ හැමදෙනාම අලුත් බලාපොරොත්තුත් එක්ක. ඔබ බලාපොරොත්තු වන දේශපාලන වෙනස් වීම, ආර්ථිකමය වශයෙන් සමාජයේ ඉදිරි වෙනස් වීම, සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ හිතන පතන විදිහ ඉදිරියට කොයි විදිහට අපිට මේවා එකින් එක ගලපා ගන්න හැකි වේද කියන කාරණා පිළිබඳව අපි වැඩසටහන ඇතුලේ කතා බහ කරමු. ඉතින් සෙනවිරත් මහත්මයා, බොහෝ දෙනෙක් අලුත් වෙනසක් ප්‍රාර්ථනා කරනවා. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා කියලා හිතන්නට පුළුවන්. දේශපාලනික වශයෙන් තවත් පිරිසක් බලාපොරොත්තු නොවිච්ච දේවල් දේශපාලනික වශයෙන් සිද්ධ වුණා වෙන්න පුළුවන්. අපි මේ අද ඉදිරි දේශපාලනයට කොහොමද මේ දේශපාලනය ගමනට ජ්‍යොතිර්විද්‍යාව ගලපා ගන්න කියන දේ පිළිබඳව තමයි යම් ආකාරයකට කතා කරන්න උත්සාහ කරන්නේ. මොකද අලුත් නායකයෙක් රටට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ පාලකයාට කොහොමද මේ ජ්‍යොතිර්විද්‍යාව සහ ඒ පාලන තන්ත්‍රයට කොහොමද මේ ජ්‍යොතිර්විද්‍යාව ඉදිරියට බලපාන්නේ කියන කාරණා පිළිබඳව අපි කතා බහ කරමු. අපිට ලියා ගන්න ගැටලු ගණනාවක් තියෙනවා සේවරත් මහත්මයා. අපි එකින් එක සාකච්ඡා කරගෙන යමු. අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහනත් එක්ක රැඳී සිටින්න, සෞභ්‍ය අදහසුත් කියන්න කියලා. ඉතින් සෙනවිරත් මහත්මිය, අපි කාලෙකට පස්සේ මුණ ගැහෙන්නේ. දැන් ඔන්න මේ අපි දැන් වැඩසටහන පටිගත කරන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඉතින් තව මාස දෙකයි තියෙන්නේ මේ 2024 වර්ෂයත් අවසන් වෙන්න. මේ 2025 අපි ගියොත් අපි ආරම්භයක් විදිහට කෙටියෙන් ටිකක් කතා කරමු. මේ 2025 අවුරුද්ද පොදුවේ ගත්තොත් ජ්‍යොතිර්විද්‍යාත්මකව මොන වගේ වර්ෂයක් වෙයිද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඉස්සරහට අපේ ගැඹුරු කාරණාවලට යොමු වෙමු.
ඔව් විස්ම කරුණත් එක්ක අපි මෙතෙක් කාලයක් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමන සාහවරු කරන්න අපි නොයෙකුත් දේවල් කටයුතු අපි පිළිලි කරලා තියෙනවා. ඔබත් මම සාකච්ඡා කරලා තියෙන මේ රජයේ පෙරලෙන අපි දේශපාලනයක් කතා කරනවා නෙවෙයි රමී මාත්‍ය. අපිට මේ දේශපාලනයක් නැහැ. එසේ වෙතත් අප බෞද්ධ වශයෙන් ශ්‍රී ලාංකික වශයෙන් උළු උස්සලා ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි අභිමානය. අන්න එතනදී අපි මෙතනදී මේ කරන්නේ අපි තෝරාගත්තු නායකයා දැන් ජනතාව තෝරාගත්තු නායකයා ඇත්ත වශයෙන්ම සුපිරිසිදු චරිතයක් තියෙන එක්තරා හැඟීම්පර යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා අපි අඳුනගත්තා. මේ අඳුන ගැනීමේ කතාව හුඟදුරට බලපාන්නේ කොහොමද කියන කතාව අපි මේදී විස්තර කරනවා. දැන් මේකත් එක්ක දෙපිසකත්මත් එක්ක අපි මේ ගත කරන මේ කාලය තුළ බොහෝම බලාපොරොත්තු ජනතාව අතර පතිරලා තියෙනවා. මේ අලුත් අවුරුද්දක් උදා වෙනවා, ළමයින්ගේ ජීවිතය අලුත් වෙනවා, පන්තියෙන් පන්තිය වෙනස් වෙනවා, හැම දෙයක්ම වෙනස් වෙනවා, අධ්‍යාපනය වෙනස් වෙනවා, පන්තිය වෙනස් වෙනවා, ඉස්කෝලේ වෙනස් වෙනවා. ඉතින් කොයි දේත් වෙනස් වෙමින් තමයි තියෙනවා. මගේ දරුවට කොහොමද කියලා ඔය දෙමව්පියෝ හිතනවා. ඉතින් මෙන්න මෙතනදී මේ වගේ බැරෑරුම් ප්‍රශ්න සමූහයක් එක්ක අපි දැන් මෙතනදී ඔබේ අනාගතය, ඔබේ දරුවගේ අනාගතය, ඔබේ ජීවිතයට බලපාන ආර්ථිකය, ඒ ආර්ථිකත් එක්ක ඉදිරියට යන්න පුළුවන් මාවතු මොකද්ද, මේකේ තියෙන ගැටලු මොනවද කියලා අපි කොයි කවත් එක්ක සාකච්ඡා කරුත් එීම මම හිතන්නේ පාලක පක්ෂයටත් ඒක වැදගත් පණිවිඩයක් බවට පත් වෙයි කියලා. ඉතින් එන්නේ ඒකත් එක්ක මේ පාලක පක්ෂය ධෛර්යමත් කරන්නට ඕ එක්කෝ නැත්නම් අපේ යථාර්ථය අපි පැහැදිලි කරලා දෙන එකේ අපේ අභිමානය තියෙනවා. තවමත් අපි කරගත කීපු දේ හරියටම හරි කරපු දේ හරියටම හරි. ඉතින් ඒ தත්ත්වය තුල අපි මේවා කොතෙක් දුරට ඉදිරියට මේවා නිවැරදිව කියනවා කියලා අපි මෙතනදී යම්කිසි ප්‍රකාශ කීපයක් කරනවා. අනාගතය පිළිබඳව හොඳ අනාවිති තත්ත්වයකුත් අපි මෙතනදී පැහැදිලි කරලා දෙනවා. මේ කෙසේ වෙතත් අපි මේක තවදුරටත් මේ සාකච්ඡාව ඇස්සේ අවශ්‍ය කාරණා කාරණා මොනවද කියලා හඳුනගෙන එකින් එක අපි විස්තර කතා කරමු. ඔව් සෙනරත් මහත්මයා, දැන් අපේ දේශපාලන කියවීම මොන වගේ දෙයක් වුණත් අපේ අපි අහවල් පක්ෂයට අපි සහය දුන්නත් මේ දැන් පාලනයේ ඉන්න පක්ෂයට සහය ලබා දුන්නත් ඒක දැන් ගැටලුවක් නෑ. මොකද දැන් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉවරයි. අපි හැම දෙනාගේම මග කීම ඒ නීතියට යටත් වෙලා ඔහුට සහයෝගය ලබා දෙමින් රට ඉස්සරහට අරගෙන යන එක. අපි දෙපැත්තට බෙදලා මේක දෙපැත්තට ඇදලා විනාශ කරලා දාන එක නෙවෙයි. අපි දැන් මේ පත් වෙලා ඉන්න නායකයත් එක්ක මේ ගමන කොහොමද ඉස්සරහට හැම දිනාටම යහපත් වෙන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව කාරණා ටිකක් කතා කරමු. මේ සහ සෙනරත් මහත්මයා අපි මතක් කරගමු, දැන් ඊට අවුරුද්දකට කහමාරකට මාස කිහිපයකට එහා ඉඳලා ඔබතුමා මේ විශේෂයෙන්ම මේ අපි කිව්වොත් ජාතික ජන බලවේගය කියන නාමය පිළිබඳව මේ පක්ෂයේ ඒ ඉදිරිය යහපත්ය කියන කාරණය පිළිබඳව සහ අනුර කුමාර දිසානායක මහත්මයාගේ නායකත්වය පිළිබඳව ඔබතුමා යම් යම් ඉඟි අපේ වැඩසටහන්වලදී ලබා දීලා තියෙනවා. අපි ටිකක් ඒ ඔබතුමා ඒ කියපු පරණ කියපු වැඩසටහන්වල කාරණා ටිකක් මතක් කර ගමු නේද සෙනරත් මහත්මයා. ඔබතුමාට අපි ඒවා බලන ගමන් යම් අදහසක් කියන්නත් පුළුවන්. ජාතික ජන බලවේගය කියලා එක පක්ෂයක් නිර්මාණය කරලා තිනවා. ඒකේ ඒ නාමයේ තියෙන යම්කිසි ශක්තිමත් බවක්, ඒ නාම තුල තියෙන යම්කිසි අනාගතයක් රැඳිලා තිනවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉදිරියට එන්න පුළුවන් ඒ නාම තුලින්. සමග ජන බලවේගය ඉදිරියට එනවා නම් ওই නම වෙනස් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. 2024 වගේ ලොකු මගපෙන්වීමක් කරයි කියලා තමයි මම හිතන්නේ. මේ පෙළගැස්මක් එනවා. මේ 2024 ආරම්භයට වඩා අවසානය හොඳයි වගේ මට පේන්නේ. ඒකේ මේ අවසාන කාලය හරි නිර්මාණාත්මක සමාජයක් බිහි වෙයි කියලා මම හිතනවා. මැතිවරණ කීපයක් යයි ලකලගල නගලන. මැතිවරණ කීපයක් යන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ මැතිවරණ කියන්නේ සමාජයේ පළාත් සභා වෙන්න පුළුවන්. අමාරුවෙන් ජීවත් වෙන කට්ටිය හොඳට ජීවත් කරවන්න පුළුවන් හොඳ රටාවක් හැදේ. මේකදී මම විශේෂයෙන්ම මම හැමතැනදීම මුල් තැන ගන්නේ මේ මුල් තැන දෙන්නේ මේ නම පිළිබඳව අපි ලොකු දේවල් කරනවා. අපි මේ සෙත් කවිය, වස් කවිය මොකද්ද, ශබ්ද විද්‍යාව කියන්නේ මොකද්ද කියලා අපි බොහොම ගැඹුරින් කතා කරලා 2000 ගණනේ 1990 ගණන් වල පවා අපි ඒක බොහොම ගැඹුරින් කතා කරා. ඒක අපි විශේෂදාරවක කොතෙක් දුරට පතුරලා තියෙනවද මේ කරලා තියෙනවද කියලා වෙනම අපි ගැන අධ්‍යයනය කරලා බලන්න. ඒකත් එක්ක මේ ශබ්ද විද්‍යාව, මේ ශබ්ද විද්‍යාව තුළ අපි කරපු දේවල් ලියපු දේවල් බොහොම වැඩි. ඒකත් එක්ක මේ දෙනක අපි අහලා තියෙනවා මේ රමේෂ් මහත්මයා මේ දැන් හොඳම මේ ඒක තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ඕක මේ මං හිතන්නේ ඕක 1971 කැරලින් පස්සේ තමයි විශ්මතු වෙලා ආවේ. 1971 තමයි කැරලි මහා කැරලක් ආව. ඒ කැරලත් එක්ක මහා විනාශකාරී තත්ත්වයක් ඇති වුණා. අන්තිම අසු ගණන් කොටත් මොන දුන්නා ඒ අසු ගණන් නැවත ඒක පිවිදීම. එතනදී
දැන් එතන දරට අවුරුදු 50ක් විතර වගේ දැන් ගත වෙලා තිබුණා. 70 කින්ද 50ක් විතර ගත වෙලා තිබුණා. මේ කියන්නේ මිනිසෙක් නම් විදාය පුදුරා නම් අද වෙනකොට වයසගත වෙච්ච පුද්ගලයෙක්. ඉතින් ඒ වගේ කාලය තුල වුණත් මේ ජනතා විමුක්ති පෙරමුණ කියන නම ඉදියට ඉස්සරහට ඇවිල්ලා නැහැ. ඉතින් මෙතන තියෙන ලොකු රහසක්. මොකද රහස කියලා කිව්වොත් ඒකේ නිර්මාතෘවරයා. මේ නිර්මාතෘවරයා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘවරයා රෝහණ විජේවීර. මේ නම ඇත්ත වශයෙන්ම වස් කවියක්. මේක කවුරුත් නැහැ කියලා මම ඔයක යට කියලා දෙන්න පුළුවන් කියලා. මේ ශබ්ද විද්‍යාව කියලා කරන්නේ එහෙම නැහැ කියලා කිව්වොත් එීම මම කියලා දෙන. ඒක විතරක් නෙවෙයි දැන් අපි නමෝ නමෝ බාතා කියන ගීත හැදුවේ කවුද කියලා දන්නවනේ නේද? ආනන්ද සමරකෝන්. අන්තිමට ඒ පුද්ගලයා ආනන්ද සමරකෝන් මහත්මයා මේ නමෝ නමෝ බාතාව වෙනකොට ශ්‍රී ලංකා මහතා කියලා ඒක වෙනස් වුණාට පස්සේ එයා පිස්සෙක් වශයෙන් හැසිරෙන්න ගත්තා. ඊට පස්සේ පිස්සෙක් ඔගේ අන්තිම ජීවිතේ තමන්ගේ ජීවිතය තමන්ම නසගත්තා කියන රාවය තමයි අපිට දැනෙනවා එයාගේ අතීතය ගැන විග්‍රහ කිරීමේදී. ඒ වගේ තත්වයකට ඒ පුද්ගලයා කියන්නේ ආනන්ද සමරෝන් කියන නම එතනදී මොකද ඒ වුණේ කියලා කිව්වොත් එහෙම ඒ නමෝ නමෝ ගාථාව වෙනස් වුණාට වඩා ආනන්ද සමරෝන් කියන එකේනා තමන්ගේ ජීවිතේ තමන්ම නැති කරගන්න අතාලේ නමක් ඒකත් වස් කවියක්. ඉතින් මේ වගේ වස් කවි අපිට ඕන තරම් මේ අපේ ජීවිතේ දිවරතාවට පවතින්න පුළුවන් තියෙන්න පුළුවන් හුඟක් වස් කවි වගේ දේවල්. ඒවන් ඒ ළමයාත් එක්ක දරුවෙක් එක්ක වුණත් ඒ දරුවට මේක කොත්තේ දොරට අන්තර්ගත වෙනවා කියලා මම පලාපල විස්තර කිව්වොත් එීම අන්නේ එතන පළවෙනිම මම කියන්නේ සම්පූර්ණ නම කියන්න. ඒ නම කියලා ඒ නමේ තියෙන ගුණාත්මක බව මම සම්පූර්ණ විග්‍රහ කරනවා. ඒකේ තියෙන ගැඹුර ගැන හොඳට තේරුම් ගත්තොත් ඒක වෙනස් කරලා හරි මොකක් හරි කරලා දැන් ඔය වගේ ව්‍යාපාර නාමයක් වෙන්න පුළුවන්. තමන්ගේ පක්ෂේ නාමයක් වෙන්න පුළුවන්. මොකක් හරි ශබ්ද විද්‍යාතුලින් උපදින්නේ ශබ්ද විද්‍යාත්මක වස් කවියක් හෝ සෙත් කවියක් හෝ නිකම්ම නිකම් කවියක් වෙන්නත් පුළුවන්. ඉතින් මේන්නේ මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන මේ විශ්ව රහස්. මේ විශ්ව රහස කියලා කියන්නේ විශ්වයේ සැරිසරන මේ ශබ්ද බලය කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන ශබ්ද විද්‍යාව තුළ කියවෙනවා මනුෂ්‍යයගේ ශක්ති තුනක් පිළිබඳව. ඒ ශක්ති තුන දිව්‍ය පාතල මනුෂ්‍ය කියලා. ඒ දිව්‍ය පාතල කියන්නේ දිව්‍ය කියලා කියන්නේ දිව්‍ය ශක්තිය. මේ දිව්‍ය ශක්තිය අපේ මේ දිවේ තියෙන ශක්තිය ඉතා බලවත්. ඒ කියන්නේ මේකෙන් අපිට කතා කරලා තමයි මහා ලොකු මහානුභාව සම්පන්න පුද්ගලයෝ උපදින්නේ. ලෝකේ ඉන්න ප්‍රධාන මහා දැවැන්ත පුද්ගලයෝ හැම කෙනෙක්ම ඉපදිලා තින්නේ මේ දිවේ තියෙන හයිය. දිවේ තියෙන ශක්තිය. ඒකට කියන්නේ දිව්‍ය ශක්තිය කියලා. මෙන්න මේ දිව්‍ය ශක්තියේ දිවෙන් සෙත්කවිය කියනනම් ඒක හුඟක් හොඳයි. අපි දිවෙන් සෙත්කවි කියලා ජීවිතේ මහා දැවැන්ත ජීවිත බවට පත් කරගත්තු අය අප්‍රබාණ අපේ අතර ඉන්නවා. ඒකට අපි සෙත්කවි හදනවා කියන්නේ ඒ වගේ දෙයක් තමයි. ඉතින් එන්නේ ඒ තමන්ගේ නම පුල්ගරන තමන්ගේ ජීවිතය බොහොම ඉදිරියට ගෙනිහිල්ලා මහානුභාව සම්පන්න මහා පුද්ගලිය බවට පත් වෙච්ච ඕනෑතරම් පුද්ගලියෝ අපි අතර ඉන්නවා. ඉතින් මෙන්න මෙතනින් අපි මේ සමරකෝ ආනන්ද සමරකෝන් මහත්මයා, එතකොට රෝහණ විජේවීර මහත්මයා කියන්නේ ඔය කුරුසේ යන ගාපු අපේ මහා ස්වාමි දරුවන් වහන්සේ වගේ තමයි තමන්ගේ ජීවිතය නැති කරගන්න යම් යම් පාදක වෙච්ච ජීවිතයේ උත්පත්තියත් එක්ක ආපු නම හුඟක් දුරට බලපාලා දිනවා. මෙන්න මේ தත්වය තුල තමයි අපි මෙන්න මේ කියන ඔය අද වෙනකොට ලෝකයේ තියෙන ලෝකයේ කියන්නේ අපේ රටේ බිහි වෙච්ච උසස් නායකයෙක් වශයෙන් ඉන්න අනුර කුමාර දිසානායක කියන්නේ කොටස් තුනක් එකතු වෙලා පරාගණය වෙලා හැදිච්ච විශේෂ නමක්. මේක කවලේසියෙන් පරදන්න බෑ මේ. මේ අනිත් එක මෙයාගේ අන්තර්ගතය වෙනස් කරන්න බෑ කෙනෙකුට. මෙයා හොඳට කාර්යශීලී වගේම හරවල් ප්‍රමාණිකුලව දැන් මෙයා කවදාමත් මේ කෝපයක් තමන් පිටේකක් දිවොත් ඒ කෝපේ තමන්ම හොදන වගේ කෙනෙක් තමයි. තමන්ගේ සෙරප්පු දෙක අතින් ඉස්සගෙන කියලා තවත් තැනක තියලා ඒක තවත් කෙනෙකුට කරදරයක් නෙවෙයි ඉන්ඩිවිජුවල් ආකාර ජීවත් වෙන්න ඕන පුද්ගලික විදිහටයි. ඒ තත්ත්වයේ ඒ චරිතයේ ගොඩනගන්නේ මෙයාගේ නම හරි ශක්තිමත් නම. උත්පත්තියට වඩා නමේ තියෙන මේ ගුණාත්මක බව තුළ මෙයාට හිතෙන කවුරු හරි කිව්වද දන්නේ නැහැ, හදලා දුන්නත් දන්නේ නැහැ. ජාතික ජනබල වේගය. මෙන්න මේකයි අරකයි දෙකම එකම ආකාරයේ හොඳ එකම ගැළපීම හොඳයි. ගැළපීම කියන්නේ කියන වැඩක් නෑ. පැහැදිලි කරගත්තොත් අපේ අවබෝධයට එතකොට රෝහණ විජේවීර මහත්මයාගේ නම සහ ජනතා විමුක්ති පෙරමුණ කියන නම අතර යම් නොගැලපීමක් තියෙනවා. ගැළපීම විතරක්මත් නෙවෙයි ඒක ඊට එහා පැතිරෙන විනාශකාරී
කවුරුහරිගෙන සෞදර කැලි විනාශ කරනවා. කියන්නේ පළවෙනියෙන් තියෙන්නේ ජනතාව කියන්නේ වායු ගණයක්, විමුක්ති කියලා කියන්නේ ගිනි ගණයක්. එතකොට වාතයයි ගින්දර ළඟ ළඟ තිබ්බම මොකද වෙන්නේ? ගිනි ගන්නවනේ ඔක්කොම. ආන්නේ ඒක තමයි වායු ගණය හා ගිනි ගණය ළඟ තියලවත් ගන්න බෑ. ඒ වගේම තමයි රෝහණ විජේවිර කියන නමත් ඔන්න ඔය හා සමානයි. ඒ වගේ ප්‍රතිපල දෙන්නේ අසුබ නමක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර දැන් අවුරුදු 50ක් 55කට කිට්ටු කාලයක් මේ වෙනකන් දැන් 2000 මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරනකන් මේ පක්ෂයට සහ මේ පිරිසට දැන් මේ ජාතික ජන බලවේගයකට මේක ඇතුළේ ප්‍රධාන වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තියෙනවානේ. ඒතර උන්ට යම් ගමනක් නැති වුනේ ඔය බලපෑම නිසාද? අනිවාර්යෙන්ම ඔය බලපෑම. මම කියනවා පිටිපසට හරි ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන නම තියෙනවනම් ඕක පොඩ්ඩක් ක්‍රමයෙන් ඉවත් වෙන්න අරින්න. ඔව් දැන් ගැටලුවක් නැහැ නේද? දැන් ජාතික ජන බලවේගය කියලා වෙනස් වෙලා තියෙනවා. පරණ ගාපු ගැටලුවක් නැහැ. ඔබ හරි. ඒ වුණාට තවමත් අපේ JVP ජනතා විමුක්ති පෙරමුණ කියලා කියා ගන්න බෝඩ් කැලිය හරි ඔතන ඇති. අනේ ඒව පවා ඉවත් කරලා දාන්නේ මේක පරිහරණය ඉවත් කරපු නැත්නම් නැති කරලා දානක කියලා මම කියනවා. මොකද ඒක මේ කවදාවත් ඉදිරියට යන්න බෑ. දැන් අපි කතා කරමින් හිටියේ අනුරු කුමාර දිසානායක කියන නාමය සහ ජාතික ජන බලවේගය කියන නම අතර තියෙන ගැළපීම. ඒ ගැළපීම ප්‍රමාණයි. එතකොට අපිට මෙතනදී අමතක කරන්න බෑ තවත් එකෙනෙක් ඉන්නවා සමගි ජන බලවේගය කියලා. ඔන්න ඔතනදී අපේ පේනදාස් මහත්මයා අපේ හිතවත් බොහොම ආදරණීය චරිතයක් තියෙන කෙනෙක් බොම්බ මේ සජිත් ප්‍රේමදාස මහත්මයා මමත් කතා කරලා තියෙනවා මේ මටත් කතා කරලා තියෙනවා මමත් කතා කරලා තියෙනවා කියන මටත් මායත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා සමහර විට ඒ එතුමාට ඉතින් ඒව කොතෙක් දුරට මතකද දන්නේ නැහැ ඒ සේවිත අපි ওই කාරණාවෙදී ඒ එතුමා තෝරාගත්තු ওই නම ගැන කිසිම ක්වොලිටියක් නැහැ කියලා විතරයි මට කියන්න පුළුවන් සමංගි ජන බලවේගය සමංගිය නෑ එළියට යනකොට තනම ගිවමගේ ඉවරයි ඒක ඉතින් දැන් පේන්නත් තියෙනවා ඔව් ඒ සමගිය ඉවරයි ඒ සමගි ජන බලවේගය කියන්නේ ඒ නමත් අර කිව්වා හා සමාන වස්ස ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස කියන නමට ඒක ගැළපීමක් නෑ සජිත් ප්‍රේමදාස කියන නමත් ප්‍රේමදාස කියන නම අතීතයේ පටන් පැවතිච්ච යම්කිසි උරුමයක් තියෙන නමක් නෙවෙයි ප්‍රේමදාස කියනවා චනි කියන නමක විතරක් ගත්තොත් හරියන්නේ නෑ ඒකත් හොඳ නෑ කෙසේ වෙතත් මේකේ තියෙන මේ සමගි ජන බලවේගය කියන නමට කිසිසේත්ම ගැළපෙන්නේ නෑ ඔබතුමා ඒ සම්බන්ධයෙන් කලිනුත් වැඩසටහන වල අපිට කියලා තියෙනවා. ඔව් කලිනුත් මම ඔක සංගයත් එක්ක පෞද්ගලිකවම අයිති කරා කරලා තියෙනවා. ඉතින් ඒකෙදීන් අපි පැහැදිලි කරා යන් යන් දේවල් මට පැහැදිලිකම ඇත්තටම කො දැන් අවුරුදු ගානකට මම ඉතින් දීර්ඝ කාලයකට පස්සේ මට අමතකයි මේක මොනවම කිව්වද කියලා. කෙසේ වෙතත් මේ මේක එතුමාට කවදාවත් අනුසස් තියනකට දිය පතුරවන්න පුළුවන් මේ අවස්ථාවක් නෑ මේකේ මේ නම දුර්වලයි. අරක ඉස්සර අපිට කියන්නේ මේ නායිකා නාගිකා මීයක් අතර ඇතිවන ෆයිට් එකක් වගේ දෙයක් තමයි ඔතන කියන්නේ. හරි සිනරත් මහත්මයා දැන් අපි හැමදෙනාම බලාගෙන ඉන්නේ දැන් අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දින කිහිපයක් ගත වෙලා තියෙනවා. දැන් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව අපි බලාගෙන ඉන්නවා මොන වගේ තත්ත්වයක් උදා වේද දැන් නොවැම්බර් 14 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙනවා මැතිවරණේ. ඉතින් දැන් ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්මයා. ඒතර සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් අපි දන්නේ නැහැ තාම මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි කතා කරමු අපේ වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි තත්ත්වය මොන වගේ වෙයිද කියන එක සම්බන්ධයෙන් සිනරත් මහත්මයා මැතිවරණය අලලා අපිට කතා කරන්නත් පුළුවන්. එතනින් එහාට මැතිවරණයෙන් පස්සේ තත්ත්වය පිළිබඳවත් අපි යමක් කතා කරමු සිනරත් මහත්මයා. මම මතක විදිහට මේ දැන් එයාගේ උපන්දිනය මේ පිළිබඳව 1968 නොවැම්බර් මාසේ 24 කියලා තමයි ඉන්නේ. මම පොඩ්ඩක් බැලුවා මට දිනේ හරියට මතකක් නැහැ. කෙසේ වෙතත් ඒක අපිට කෙලින්ම අපිට අවධානය යොමු කරන්න පුළුවන් තැනක නැහැ. කෙසේ වෙතත් එතුමාට මේ තත්ත්වයේ බලපානවා හැම අවුරුද්දකම මෙන්න මේම එකක් තියෙනවා මේ රමේෂ් මහත්මයා. හැම කෙනෙකුටම ජීවිතයේ කාලේ පුරාවටම අත්විඳින්න සිදුවන නරක මල ඍතුවක් ගැන කියලා එකක් තියෙනවා. මල ඍතුවක් කියලා එකක් තියෙනවා. ඒක ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ පවතින ඍතු හතරක් වෙන්නු කරන ඍතු හතරෙන් මලව ඍතුව කියන එක ඉතාම අවදානම් කාලයක්. ඒ කාලය පිළිබඳව අපි දැනුවත් කළ එතුමා දැනුවත්ද කියලා කියන්නේ. කෙසේ වෙතත් එතුමට නොවැම්බර් 16න් පස්සේ පෙබරවාරි 13 විතර වෙනකම් නොවැම්බර් 16න් පස්සේ පෙබරවාරි 13 විතර වෙනකන් අතර කාලය හැම අවුරුද්දකම අත්හදා බලලා තියෙන්න පුළුවන් හරි දුෂ්කර කාලයක් බවට පත් වෙනවා. ඉතින් මේකත් මේ අවස්ථාවත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මොකද බෞද්ධ නායකයෙක් අතාරින්න බෑ. අපේ මේ පුද්ගලෙක් අතාරින්න බෑ. ජීවිතයේ පිළිමත හොඳ හඳුනගෙන හිමීට
තීරණය ගන්න බෞද්ධ නායකයෙක් එකහිට මේ ඔක්කොම අඳුරගත්තම මෙයාගේ යථාර්ථය මොකක්ද කියලා අපිට තේරෙනවා. ඒ තත්ත්වය තුළ මෙතුමා ආරක්ෂා කළ යුතුයි කියන බොහොම ලොක අධිෂ්ඨානයක් තියෙනවා. ඒ තත්ත්වය තුළ මේක මෙතෙක් අත්හදබල්ලා තියෙන්න පුළුවන් නොවැම්බර් 16න් පස්සේ පෙබරවාරි මාසේ 13 විතර වෙනකම් එතුමට කොයි අවුරුද්දකත් යන්යන් අසුබඵල තියෙනවා. ඒක එනවා. ඉතින් මේ අවුරුද්ද තුරත් ඒ යන්යන් අසුබ තියෙන්න පුළුවන්. පහසුවෙන්ම ඔකාත්වය අඳුරා ගන්න පුළුවන්. මේක මේ අවස්ථාව මේ අවුරුද්ද විශේෂයෙන්ම 2024 වසර නොවැම්බර් 16 වෙනිදා පස්සේ ඒක උදා වෙනවා. උදා වෙන්නේ අපි සටහන් කරලා බැලුවා 2024 නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා උදේ 7:33ට හිරු කියන රවි සූර්යා තමන්ගේ 14 පැත්තේ ඉන්නවා. එකක මාස 3ක් ඉන්නවා උතුරේ, මාස 3ක් ඉන්නවා දකුණේ, මාස 3ක් ඉන්නවා නැගෙනහිර, මාස 3ක් ඉන්නවා බටහිර. එතකොට ඔන්න මාස 12 ගෙවෙන්නේ ඔන්න ඔය ආකාරය. එතකොට බටහිරට ගමන් කරන ඒ කාලය තුල ඒ රවි සැසිරෙන්නේ වෘචික ධනු මකර කියන රාශි තුනේ. වෘචික ධනු මකර කියන රාශි තුනේ. එතකොට ආන්නේ ඒ රාශි තුනේ ඉපදිච්ච අයටත් ඒ රාශි තුනේ රාශිවල ඒ වෘචික ධනු මකර කියන ඒ රාශි තුනේ චන්ද්‍රයා හිටපු අයටත් ඔන්න ඔය මාස තුන නොවැම්බර් 15න් පස්සේ පෙබරවාරි 13 අතර කාලේ අසුභ කාලයක්. එතකොට දැන් සිරිවත් මහත්මයා දැන් කියන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් නොවැම්බර් 14 පාර්ලිමේන්තු ඡන්දේ එතකොට දැන් 16 තමයි නොවැම්බර් 16 තමයි ඔය කියන රවි මාරුව සිද්ධ වෙන්නේ. දැන් ආණ්ඩුවක් පිටවා ගත්තත් සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවක් පිටවා ගත්තත් පාර්ලිමේන්තුව ඇතුලේ බලය තහවුරු කරගත්තත් එතනින් එහාට මේක හරි අපි කියන්නේ හරි කල්පනාවෙන් යන්න ඕනේද මිනිස්සු බලාපොරොත්තු වෙන තරම් යහපත් දෙයක් සිද්ධ වෙන්නේ? අන්න එතන තමයි ඔබතුමා කියන එක මට මතු කරගන්න ඕනේ වුණේ. ඔය දැන් ওই කියන කොට නොවැම්බර් 14 වෙනකොට මැතිරණ ඉවරයි. අන්න එතකොට අපි දැන් ආණ්ඩුව පිටවල ඉවරයි. ආණ්ඩුව පිටල තියලා තෝරගෙන ඉවරයි. කෙසේ වෙතත් ඔය කණ්ඩායමත් එක කොතෙක් දුරට ඔබට ওই ඉදිරි මාස තුන මොන තරම් රළු ගනුදෙනු ව්‍යාපාරිකෙක් බවට පත් වෙන්න පුළුවන්. යන්නේ යන නය දෙන්නේ නැහැ මොකක් හරි කියලා ව්‍යාපාරිකයෝ කියන්නේ. දැන් අදින් පස්සේ දෙන්නේ නැහැ මොකක් හරි වගේ. අන්නේ වගේ රළු තීන්දුව తీරන ගන්න සිද්ධ වෙන්න පුළුවන් නායකයෙක් වශයෙන්. සමහර ඒවා අවිනිත තීන්දුව වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ යම් යම් ආකාරයක එක්තරා විදියකට දුෂ්කර වූ කාල සීමාවක් වශයෙන් තමයි ওই මාස 3ක ආසන්න කාලය මාස 3කට 13ක අඩුයි. කෙසේ වෙතත් ඔයක දුෂ්කර වූ කාලය මෙතෙක් මම හිතන්නේ අපේ නායකයට ඕක මේ අත්හදා හොඳට ආපස්සට හිතලා බැලුවොත් ඔව් ඇත්ත තමයි කියලා හිතේ තියාගන්න පුළුවන්. ඔය එයාට විතරක්වත් නෙවෙයි මම මේ පණිවිඩය දෙන්නේ උප්පත්තියේ වෘචික ධනු මකර කියන රාශි තුනේ උපන්න අයටත් වෘචික ධනු මකර කියන ඒ රාශි තුනේ චන්ද්‍රයා හිටපු අයටත් ඔය කාල සීමාව ඕනෑම කාලයකදී දුෂ්කර වූ නරක කාල සීමාවක් බවයි මම කියන්නේ. මම අන්තියේ අනේක වාරයක් සටහන් කරලා දීලා ඇති එක එක්කෙනගේ කේන්දරවල ඔය ගාන මල්ල ඍතුව පරිස්සමෙන් ගත කරන්න කියලා. කිසිම චේන්ජ් එකකට දියාගන්න එපා කියලා තමයි මම ඒ කටිය කියන්නේ. කිසිම චේන්ජ් එකකට කියන්නේ මොකුත් එකක් තනතුරක් ගන්නත් එපා, නඩුවක් දාන්නත් එපා, නඩුවකට ඉදිරිපත් වීමත් සල්ලි කර්මයක් කරොත් එන්නේ ඒක අසාර්ථක සල්ලි කර්මයක් බවට පත් වෙනවා. අන්නේ ඒ වගේ බොහොම දුෂ්කර කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. ඒක හින්දා අන්නේ ඒ තත්ත්වය තුළ අපේ නායකයන්ට මම ආයතනාත්මකව ඉල්ලා සිටිනවා බොහොම ප්‍රවේශමෙන් මේකට මුහුණ දෙන්න. මොකද එතුමාගේ ජීවිතය ගත්තොත් සෙනරත් මහත්මයා දැන් ලොකු බරපතල තීන්දුව తీරන රසක් ඔය කාලේ ගන්න වෙනවනේ. දැන් ඉන්නේ ආයෙ වැයකට සූදානම් වෙන්න වෙනවා. මට අන්න උත්තරේ තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මේ කාලය තුළ මට පෙන්눔 කරනවා මේ යුදගිනි ලෝකයේ තුල පැතිරීද කියලා. යුදගිනි. එතකොට මේ පොක් සමුද්‍ර සන්ධි පිටිපො අපේ රට කොටු වෙන තැනකට එනවනේ යම් කිසි එක එක දේවල් පිළිබඳව භූෂිතීමේ තුල සිද්ධ වෙන යම් දේවල්. එතකොට මොහොතේ ජාලය දුර්වල වෙනවනේ. එතකොට මොන තාල අතරේ ඉපාකොට මොන දෙන්න වේද දන්නේ නැහැ. ඒ අතරේ ආණ්ඩුව මරුණාම ඊට පස්සේ අය වැය පහිටන්න ඕනේ. අරගොල්ලොන්ට කවුද මේ ලෝක බැංකුවට වගේ කියන්න ඕනේ තැනක් එතන බවට පත් වෙනවා. එක පැත්තකින් දේවාපියෝ කියන්නේ ගුරුවරු හා ශිෂ්‍යෝ අතරත් යම් යම් ගැටීම් ඉස්මතු වෙලා ඔතන යංගකසේ පීඩනයකුත් එන්න පුළුවන් අපේ නායකයාට, අපේ රජුවට, අපේ පාලක පක්ෂයට. ඒකෙහිඳ අන්නේ ඒ වගේ දේවල් බොහොම සීරුවේ මගාරවගෙන හැම දෙයකටම මූණ දෙන්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ අවබෝධයෙන් ඕනම දෙයකට මේයින් පස්සේ
මේ ලෝකයේ පවතින තාක්කල් ඔය තවේ යථාර්ථය වහන්න බෑකටවත්. සිරතුමාත්ම එතකොට මේ දැන් මේක දැන් අර බොහොම පෙරුම් පුරල ලබාගත් අවස්ථාවක්නේ. මේක වටිනාකමක් තියෙන්න ඕනේ. මේක අපි මේ දේශපාලනය කතා කරනවා නෙවෙයි. අපි දැක්කනේ පහුගිය කාලේ මිනිස්සු හැසිරිච්ච විදිය, මේ පහුගිය සතියේ එළියට ආපු දේවල් වලින් අපි දැක්ක. ඒ නිසා අපි හිතනවා යම් වටිනාකමක් මෙතන තියෙයි කියලා. අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරන්න තියෙන කාරණා, විශේෂ කාරණාව. මෙතනදී අපි කියනවා අපි ආණ්ඩුර මහත්මයාට ළඟට මේ කියන මගේ පුතෙක් හා සමානයි, මගේ වයසත් එක බලන පුතෙක් හා සමානයි, මගේ දරුවාට කියනවා පිටින් ඇවිල්ලා පැත්තකට වෙලා ඉන්න හේතු වෙලා මම ඔබට සහයෝගය දක්වන කියපු කට්ටිය ගැන හිතන්න එපා. එතකොට ඒගොල්ලෝ ටොක්ක කරලා යන්න පුළුවන්. ඒකෙන් ඉඳා සමහර කට්ටිය එතනදී අර 10 ලබ 16 වෙනිදාන් පස්සේ ওই කට්ටියකින් පීඩායට පුළුවන් ළඟින් ඉන්න ආශෝ කරන කට්ටිය. ඉතින් මෙන්න මේ වගේ ටිකක් අර හැම අවුරුද්දකම එන මේක මේ මල ඍතුව කියලා හඳුනගන්න. ඊළඟ මොන හරි තියෙනවද සෙල්ලත් මහත්මයා අපිට දැන් කරගන්න පුළුවන් නම් දැන් ඇත්තම කතාව රනිල් වික්‍රමසිංහගේ ඉඳලා සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂ ඔය හැම දිනම ඕවට කරන්න පුළුවන් දේවල් ලංකාවෙන් බැර නම් ඉන්දියාවෙන් හරි මේවට පිළියම් යොදව ගන්නවනේ. ඒක රහසෙ සිද්ධ වෙන දේවල්. දැන් අනුරු කුමාර ජානායක මහත්මයා වුණත් මේ ගමන යනවා නම් මේ සබා දහමෙන් මේ ශක්තියින් වලින් යන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නේද? එකතු කරගත්තර කමක් නැහැ නේ සෙනිරත් මහත්මයා. කමක් නැහැ. ඒක ඒගොල්ලෝගේ දැක්ම, ඒගොල්ලෝගේ චින්තනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට ආරාධනා කරන්න පුළුවන් ඔබතුමා ප්‍රවීණියෙක් ජේෂ්ඨයෙක් විදිහට ඔබතුමාගේ පැත්තෙන් මොන වගේ දෙයක්ද මේකට සිද්ධ කරන්න පුළුවන්? මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේක निराකරණය කරගන්න අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එහෙම දෙයක් ඔබතුමාට යෝජනා කරන්න. ජාතික නායකයෙක් වශයෙන් එතුමාට ඉතින් උපදෙස් දෙන්න තරම් කිට්ටුවරයෙකුත් නෙවෙයි හින්දා මට ඕක ගැන කෙලින්ම යමක් කියන්න අමාරුයි. කෙසේ වෙතත් එතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක යනකොට එතුමා බොහොම මේ ශ්‍රද්ධා සම්පන්න, කියන්නේ ආගමික නායකයෙක් වගේ හොඳ ශ්‍රද්ධා සම්පන්න ජීවිතයක් හදවතේ දිනවා සදහවත් බව. අනේ ඒකත් එක්ක එතුමාට වරදින එකක් නැහැ කියලා තමයි මම හිතන්නේ. කෙසේ වෙතත් මේ වගේ මගාරවල යන්නකො එතුමා තුළ හොඳ පරිණත භාවයක් තියෙනවා. ඒක මොකද කාලාන්තරයක් මේක ඇතුලේ මේ පාර්ලිමේන්තු ඇතුලේ කෑකෝ සංගාල සණ්ඩු කරලා හරි අරගල කරගෙන ජීවිතය ගත කරපු කෙනෙක්. ආවන්ත පරිණත බවක් තියෙනවා. ඉතින් එන්නේ ඒ තියෙන පණ්ඩරේ මෙතනදී ගොඩාගෙන බොහොම නිදාසේ භාවනාව කරලා ලඟ වෙන්නේ කවුද කියන එක ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. භාවනාව කරලා හිත හදාගෙන එතුමට පුළුවන් මේ තමන්ගේ ජීවිතය හරි මුලකට අරගෙන හරි හොඳ මාවතකට අරගෙන ජීවිතේ හොඳ ඉදිරියට ගෙනියන්න අපේ ජාතියට සේවනක් ලබා දෙන්න එතුමට හොඳ හැකියාවක් තියෙනවා, බලයක් තියෙනවා, ශක්තිය තියෙනවා. අපි හැම වෙලාවෙදීම ප්‍රාර්ථනා කරන්නේ ඒ ශක්තිය, බලයේ වීරිය තව තවත් දියුණු වේවා කියන කතාව තමයි. සෙනරත් මහත්මයා, එතකොට දැන් ඇත්තටම බලාපොරොත්තු වෙනවනේ නරඹන පිරිස ඇත්තටම අනුර කුමාර දිසානායක මහත්තයර මේක කරන්න පුළුවන්ද කියන එක ගැන. ඒ කියන්නේ දැන් මැතිවරණේ කොහොමද, මොන වගේ තත්වයක්ද මැතිවරණේදී එතුමාට උදා කරගන්න පුළුවන් කියන එක ගැන අදහසක් තියෙනවා. එතුමා කොයිතේ දුරට නිවැරදි තීන්දුවක් ගත්තද කියලා මට මේ හිතෙනවා. මේක නොවැම්බර් 14 කොහොමද තොරගත්තේ? දවල් මල ඍතුවට දවස් දෙකකට කලින් තමයි තීන්දුව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ තවමත් කට්ටිය එළිය ඇතුළට දාගෙන නැහැ. ඒ එළියේ ඉන්න කට්ටිය හරියට පෙළගස්සා ගැනීමේදී යන් යන් ඇතම් වෙලාවෙදී පොඩි පොඩි වැරදි පීටින් ඇති වෙන්න පුළුවන්. අන්න ඒවත් එක්ක එතුමාට මේ ටික පෙළගස්සාගෙන ඇතුළට අරගෙන ජීවිතේ ටික හොඳ කණ්ඩායම් දෙකකට බෙදලා හොඳ මේ ඒක පොතෙක් දුරට මේක ගැඹුරුයි කියලා කිව්වොත් ඉතින් එතුමාටම තමයි මේක තේරුම් ගන්න පුළුවන්. එතුමාගේ පරිණතව මම හිතන්නේ මේක හොඳට හොඳටම ඇති කියලා මම හිතන සෑහීමටපත් වෙනවා. ඒකේ සිද්දුවත් පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවද මෙතන? එතුමායි කියන්නේ පැහැදිලි ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම හොඳ බලයක් ලබන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ලබන්න පුළුවන්. හොඳ ශක්තියක් ලබන්න පුළුවන්. දැනටමත් ඒක ලොකුවට ඒදී කිරීගෙන යනවා. සිනාත් මහත්මයා, එතකොට දැන් එතුමාගේ ඔබතුමා කියන විදිහට දැන් පාර්ලිමේන්තුව ඇතුලේ එතුමා බලය තහවුරු කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් මේ අපි මෙතනට ගලප ගමු. දැන් මේ 16 වෙනිදා වෙන රවි මාරුව ජාත්‍යන්තර මට්ටමින් කොයි වගේ ජාත්‍යන්තරයට ලෝකයට කොයි වගේ බලපෑමක් වෙනවද? ඒ බලපෑම අපේ රටට කොයි විදිහට සිද්ධ වෙනවද කියන එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මේමයි මෙතනදී යථාර්ථයේ පැහැදිලි කිරීමේදී මේ ලෝකේ පුරාම අවියෙන් ජයගත්තු අය නැහැ. අමෙස් මාත්‍යා අවිය කැමතාම විනාශය කරායක් ගමන් කරවලුමා. එන්නේ ඒ තත්ත්වය තමයි දැන් මේක ඝර්ෂණ තීරුව අපි දන්නවා. ලෝක යුද්ධයකට වාතවනන අර මේ ඊශ්‍රායලෙත් එක ගැටීමක් ඇති වෙලා නිකන් ඉතරම එක්තරා ආකාරයක ජාතිවාදී ගැටුමක් හා සමානව යනවා මේක. මේක ටිකක් ගිනි වැඩි කරන්න පුළුවන් බලවේගයක් මේ දැන් පැතු වෙමින් තියෙනවා.
ඉතින් ඔන්න ඕකත් පාලනය කරගන්නට ඉතින් අපි අනුර කුමාර චානක මහත්මයාට පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ. කෙසේ වෙතත් අන්නේ ඒ බඳු ස්වභාවික ව්‍යාපත්‍ය අපි රටට එතුමගේ මේකට බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් අපිට යම්කිසි බලපෑමක් ඇති කරයිද මේ කියන්නේ සැපයු මාර්ග අවහිරේනවනේ. ඔව් සැපයු මාර්ග අවහිරේනවනේ. අන්න එතකොට උඹලා අපිට දුන්නේ නැහැ කියලා නේ කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තුල එතුමා මේ ජනතාව තේරුම් ගන්න ඕන කාරණේ. ජනතාව අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. අපි වගේ නැහැ නේ. ඉතින් කවුරුත් හැම කෙනෙක්ම ඉතින් එක එකලා හරි හිතන්නේ කුස්සිය අඩුපාඩුකම් ගැන හිතන්නේ. ඉතින් ඕක මිනිස්සු මිනිස් ගතිය හැටි. කෙසේ වෙතත් අපේ මිනිස්සු එහෙම දේශපාලන වශයෙන් පරිණත නැහැ. මම ඒක චෝදනාවක් වශයෙන් කියනවා. මොකද ඒ පරිණත බව දිනු කරගන්න කියලා අපි කියනවා. ආධ්‍යාත්මය දිනු කරගන්න. එතකොට තමයි මේ තේරෙන්නේ. ඒකෙහිඳ මේකෙදී මේ තියෙන මේ කලාතුරකින් අපි බොහොම අමාරුවෙන් අපේ රටේ ජනතාව එකතු වෙලා හදපු මේ ලෝකය නැතිවෙන්න ඉඩ දෙන්න එපා. ඒක බොහොම ශක්තිමත්ව රැකගන්න එතුමාට අවධාරණය කරනවා. එතුමාටත් මම නරක කාලයක් ගැන හඳුන්වනවා. ඉතින් ඒක ජාතිය පුතේ එතුමාට විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම පැතිරිච්ච හැම කෙනෙකුට මේක බලපානවා. ඉතින් මේ බලපාන දේක මේ යථාර්ථය තුළ එතුමාට ඒ කාල සීමාවතේ අත්දැකලා ඇති දැනිලා ඇති. ඒ කාලේ හොඳට තේරුම් අරගෙන එතුමාත් මේකේදී බොහොම පරිස්සම් වෙලා එක් රැස් කරගත්තු. දැන් නොවැම්බර් 14 ඔක්කොම එකතු කරගන්න ඕන. ඒක එකතු කරගත්තු කට්ටිය කූඩුවේ එළියේ කූඩු ඇතුළට දාගන්නකම් බොහොම පරිස්සමෙන් මේ ටික ගත කරන්න. 16 වෙනිදා පස්සේ තමයි කූඩු ඇතුළට දාගන්න තියෙනවා. මන්නේ මෙතනදීන් තමයි ඔබතුමාගේ මේ තියෙන තමන්ගේ තියෙන පරිණත බව ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරගන්න ඒත්තේ අන්නේ එතකොට තමයි. ඔබතුමාගේ කණ්ඩායම 1 2 3 4 වශයෙන් යනවා තවත් වඩා කින්නවන කට්ටිය. එන්නේ ඒකත් එකතු වෙලා මම හිතන්නේ ශක්තියක් බලයක් වීර්යක් ලැබීවි. බොහොම ශක්තිමත් නායකෙක් අපිට කලාතුරකින් ලැබිලා තියෙනවා. ඒ නායකත්වයත් එක්ක ඉදිරියට ගමන් කරලා ජීවිතයේ ලෝකේ ජයගන්න අරගෙන මේ අපේ ශ්‍රී ලංකාව බොහොම ජයග්‍රහයි ඉලක්කයකට ගෙනියන්න එතුමාට අවස්ථාව ලැබෙවි කියලා මම හිතනවා. ඒ ප්‍රතිම අපේ ශාඛාගේ ප්‍රතිම වෙන්න ඕන. ඒ ආකාරයෙන් මේවා සියල්ල මැනේජ් කරගෙන ජීවිතය හරියාකාර විදිහට ගෙනියන්න මම කිසිම පොඩක් අතහැරනවා දන්නේ නැහැ. මොන මොන දේවල් යලි යලිත් යන් විමසින් වට ඕන තරම් ඉඩ තියෙනවා. මේ වගේ එයාගේ අවස්ථාවල වලින් බේරිලා ජීවිතය හරියාකාරව නිවැරදිව මෙතෙක් ආපු මේ පරිණත බව තවදුරටත් හොඳට මහානුභාව සම්පන්න වූ ජීවිතයක් මහානුභාව සම්පන්න වූ නායකත්වයක් ඉදිරියට පවතිවා කියලා මම මහා උත්සාහයකින් මහා ලොකු පැතුමක් ප්‍රාර්ථනාව කුෂ්ඨ වීමක් විදිහට මම සලකනවා. මේ වජ්ජය ගන්නට ඔබතුමාට හැකියාව ලැබීවා කියලා මම මේකින් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යම ශ්‍රීවත් මහත්මයා මේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ ඔබ වෙනුවෙන් අපි හැමදාම කියනවා වගේ අපි අවුරුදු ගණනාවක් රැවටුණා. අපි මෙවර විශ්වාස කරනවා. මොකද ජ්‍යොතිර්විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඉදිරිය එතුමාට යහපත්. එතකොට එතුමාගේ පරණ හැසිරීම කලින් කරපු දේවල් එක ගත්තමත් අපිට යම් සුභවාදී සාධනීය කාරණාත් එක්ක එතුමා දිහා බලන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විශ්වාසය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් එක්ක අපි හැමදෙනාටම යහපතක් වේවා කියන තැන ඉඳලා ප්‍රාර්ථනා කරමින් මේ ගමන යමු. ශ්‍රීරත් මහත්මයා අවසාන වශයෙන් මට තව එක කාරණයක් තියෙනවා. මේ ඔබතුමාගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? දැන් ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සහ ශබ්ද විද්‍යාවත් එක්ක කරන කටයුතු කොහොමද කියන එක ගැනත් අපි නරඹන පිරිස බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමාගේ කටයුතු ගැන දැනගන්න. ඔව් බොහොමත්ම ස්තුතියි. මේ මම මේ කොහෙන් හරි ඉන්න මගේ ක්ලයන්ට්ස්ලා කියලා කියන්නේ මගේ ගනුදෙනුකාරයෝ ඔක්කොම ඉන්නවා. මයිත් එක නිතරම ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගෙන් එන මේ ඉල්ලීම බොහොම වැඩි. ඉතින් මම මේ පන්තියක් කරන්න ඉන්නවා. පන්තියක් කරන්න උත්සාහ කරනවා. නෝත් මන් දන්නේ නැහැ මේක මේ කරන්න අතක් වත දියන්නවත් ඉඩ දෙන්නේ නැහැ මේ කට්ටිය. අපේ කට්ටිය ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරනවා. ඉතින් මේකත් එක්ක මේ කට්ටිය ප්‍රශ්න විසඳන වෙනකොට මට මේ කියන්නේ මේ මං ආවල් කාලේදී මේ කරගත්තා, මේ කාලේදී කරගත්තා, මේම කරගත්තා කියලා අපිට ගොඩාක් දුරට ඒගොල්ලෝ අතීතය අපිට සම්බන්ධ වෙච්ච විදිහ ඔක්කොම කියලා අපිට මේක කරලා දෙන්න කියනවා. ඉතින් එන්නේ ඒ தත්වය තුල මම දවසකට තෝරාගත්තු වැඩ කීපයක් කරනවා රමේෂ් මහත්මයා. ඉතින් තෝරාගත්තු වැඩ කියන්නේ දැන් මම 77ක් නේ. හරි. මේ 77 තුල වුණත් මම හොතට මේ නිරෝගීව යමක් කරනවා. කෙසේවත් මේ කෙසේවත් ඒ නිරෝගී බවත් එක්ක අපි මේ ජීවිතය ඉදිරියට යන්න මට පණ්ඩරයක් තියෙනේ. මම ඊටාම ගවේෂණාත්මකව මේ කටයුතු කරලා මගේ දැහැන්ගත වෙලා තියෙනවා මගේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ. ඒ සියල්ලත් එකතු කරගෙන මම අනාගතයට ලෝකයට ලොකු තවදුරටත් යම්කිසි සේවක වෙන බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක ඔබතුමාත් එක්ක එකතු වෙලා තවදුරටත් අපි යමක් කරන්න පුළුවන් වුණොත් අපි කරමු කියලායි. අනිවාර්යෙන් අපිට තව විශාල වශයෙන් දේවල් කතා බහ කරන්න තියෙනවා ඔබතුමාත් එක්ක. අපි මේ දැන් ශ්‍රීවත් මහත්මයා අවසාන වශයෙන් මම මේ ශබ්ද විද්‍යා વિચારය ඔබතුමාගේ
ග්‍රන්තේ දැන් මේ මම ආවට පස්සේ අපි පොඩ්ඩක් බැලුවා මේ ගැන කතා කරා. ඔබට මේක හොයාගෙන බලන්නත් පුළුවන්. එතුමා මේ මේක ග්‍රන්ථයක් විතරයි, මේ ওই ග්‍රන්ථ කිහිපයක්ම තියෙනවා එතුමා විසින් රචනා කරපු. ඔව්. ඉතින් මංගාව තියෙනවා මේ බෞද්ධ මනෝවිද්‍යාව කියලා ඒක ඒ කතාන්තරේ හුඟා දිනේ දන්නවා. ඩුබුත් ඒ වගේ පොත් පිටපත් අපි ගාව දැනට නැහැ. මේ කියන්නේ ගොඩගෙම ගාපු පොතක් එක. ඒක බෞද්ධ මනෝවිද්‍යාව කියන්නේ පත්‍රයක මාස 6ක් තිස්සේ මුල් පිටුවේ රිවිර පත්‍රයේ ගිය මේ මැද පිටුවක ගිය ලිපි පෙළක්. ඒකත් ඒක බෞද්ධ මනෝවිද්‍යාව පොත මම ගහන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් යම් යම් සංස්කරණ වෙනස් කරලා හරි අපිට මේ පොත නැවත ලබා දීමට බොහෝ දිනා ගිලීම් පරිදි මට අවශ්‍ය වෙනවා. අපි ඒවට කටයුතු කරන ගමන් කට්ටිය ඉදිරිපත් වෙනවා මේ පොත අපි ගහලා දෙන්නම් කියලා. අනේ ඒ වගේ නොයෙකුත් ඉල්ලීමුත් අපිට තියෙනවා. ඒකත් එක්ක මේක ජාතික නෙවෙයි මේ මහා ආධ්‍යාත්මික මෙහෙවරක් එක. ඒ ආධ්‍යාත්මික මෙහෙවර ඔස්සේ අපිට කළ යුතු දේවල් තියෙනවා. නමුත් මම අපි ඉතින් සීමිත සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නේ මොකද මේක අපිට නිතරම විවේක අවශ්‍ය වෙනවා. ඒ විවේකත් එක්ක ඉදිරි කාලය ගත කරනවා. ඉතින් මගේ දියණිය තමයි දැන් මට කොහොම හැම දෙයක්ම පහසුකම් සැලසන්නේ. දියණිය තමයි මගේ ජීවිතයේ වටා ගෙතිච්ච මහා ශක්තිය බබට වත්ලා තියෙන්නේ. ඇගේ ජීවිතයත් එක්ක කඳ උරු බඳගෙන ඉන්න මම මහා බලවත් විදිහට දැන් මේ කටයුතු කරගෙන යනවා තවමත්. අනිවාර්යයෙන්ම සිරිමත් මහත්මයා අපි තව කාලයක් අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා. අපි මේ නාලිකාව ඇතුළේ තව විශාල දැනුම් සම්භාරයක් දැනුම් පද්ධතියක් ඔබතුමාගේ තියෙනවා. සහායක පැටනාම කාර්යය ඔබතුමා දවසින් දවස අප්ඩේට් වෙනවානේ. දවසින් දවස දේවල් හොයාගෙන යනවා. ඒ දේවල් එක්ක අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් සිරිමත් මහත්මයා බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට. හොඳයි. විශ්වකර්මත් එක්කම අපි තවදුරටත් කටයුතු කරනවා. ඒ පොරොන්දුවත් එක්ක මම අනාගතය පිළිබඳව තවත් බොහෝ සොයා ගැනීමට මම මේ අපහසුකම් ලබා දෙන්න කියලා මම මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාත් එක්ක අනුසන්ධානය කරමින් මම නිතරම පුණ්‍ය කර්මයේ නිරත වෙන කෙනෙක්. පුණ්‍ය කර්මය කියන්නේ නිතරම මගේ ආධ්‍යාත්මික කටයුතු වල මම යෙදෙනවා. ඒවත් එක්ක තමයි ජීවිතය ගත කරගෙන යන්නේ. කෙසේ වෙතත් මගේ ජීවිතයේ තියෙන මේ කඩතුළු වගේ දේවල් තියෙන පොඩි පොඩි මේ අවශ්‍යතාවට ගැලපෙන විදිහට ලොකු දේවල් කරන්න අමාරුයි දැන් මේ දවස් ටිකේ. මම ඉතින් මට මේවත් එක කොහොම හරි මේක කරනවායි කියන අදිෂ්ඨානය මම කටයුතු කරනවා. මොකද හැම දිනාටම සියලු දිනාට ආයි භෝ වේවා ලබන්නා වූ ඉදිරි කාලය තුළ ජයෙන් ජය ශ්‍රී උදා වේවා කියලා මම සියලු දිනාට සුභ පතනවා.